යුද්ධකර සටනක අවසානයත් සමග අද රාත්‍රියේ කොදෙව් සිංහ 20:20 තරගාවලියේ තරගාවලි ජයග්‍රහණය විසදෙනු ඇති තරග තුනකින් සමන්විත T20 තරග මාලාව මේ වන විට එක් තරගයේ බැගින් දෙපිළම ජයගත් දිසාවෙන් අද ඇරඹෙන අවසන් තරගයේ අතිශය උණුසුම් මුහුණුවරක් ගනු ඇති නොවනුමානයි දෙවන තරගයේ වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතය අවසන් තරගයේ වෙනුවෙන්ද ක්‍රීඩා කිරීමට නියමිත බවටයි අපටතරතුරු වාර්තා වෙන්නේ ඉතින් මේ වේදී රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙතෙක් පවත්වා ඇත්තේ ජාත්‍යන්තර 20:20 තරග පහක් පමණයි අද පැවැත්වෙන තරගයත් සමග මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන T20 තරග සංඛ්‍යාව 6ක් ලෙසට ඉහළට යන අතර පළමු වරට මෙම ක්‍රීඩාංගණය තුල T20 තරග මාලාව ලෙස පැවතුනේ අෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවති තරගාවලියයි දඹුලු ක්‍රීඩාංගණය තුල මෙතෙක් පැවති T20 තරග පහට අදාළව සංඛ්‍යා ලේඛන පිළිබඳව විස්තරාත්මක ලෙස විමසුවහොත් මෙතෙක් පැවති තරග පහ තුල පළමුව පන්දුර පහර දුන් කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කර ඇති අතර දෙවනුව පන්දුර පහර දුන් කණ්ඩායම ජයගත් එකම තරග ජයග්‍රහණය ලබා ගත්තේ දැනට පැවතෙන තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය කළ පෙරලිකාර කොදෙව් කණ්ඩායමයි කොතරම් තරග පරාජයන් වුණත් ඒ වගේම කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාවය කොතරම් බිඳ වැටුණත් කොදෙව්වන් ඊළඟ තරගයේ ක්‍රීඩා කරන විලාසය එම ක්‍රීඩා කරන තරග ජය වෙනුවෙන් පමණක් සිතා ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කරා යන කණ්ඩායමක් ලෙස අතීතයේ සිටම සිදු කරන දෙයක් පෙර තරග පරාජයන් කොදෙව් කණ්ඩායම කිසිසේත්ම ගණනකට නොගෙන ක්‍රීඩා කරන අපූර්ව කණ්ඩායමක් නිසා තමයි විචාරකින් කොදෙව් කණ්ඩායමට පෙරලිකාර කොදෙව්වන් ලෙස හැඳින්වීමට මූලික සාධකය වන්නේ කෙසේ වෙතත් ඔබට මතක ඇති පළමු හා දෙවන තරග දෙක තුලදීම ශ්‍රී ලංකා නායක චරිත් අසලංක කාසිය වාසිය හිමි කරගත්තා කිසිම පැකිලීමකින් තොරව තරග දෙක තුලදීම චරිත් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි ඒ වෙන කරුණක් නිසා නොව දඹුලු ක්‍රීඩාංගණයේ පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායම හට ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ඉතා වැඩි බැවින් කෙසේ වෙතත් තෙවන තරගයේ කාසිය වාසිය තීරණාත්මක සාධකයක් වෙනවා මොකද යම් හේකින් කොදෙව් නායකයා කාසිය වාසිය හිමි කරගත හොත් අනිවාර්යයෙන්ම ඔවුන් පළමුව පන්දුර පහර දීමට තීරණය කිරීමේ අවස්ථාවේ සම්භාවිතාවේ ඉතා වැඩි අගයක් ගන්නවා එසේ වුව ශ්‍රී ලංකා කණ්ඩායම හට තරගයේ ජයග්‍රහණය කිරීමට ඇති අවස්ථාව ඉතා අඩු ප්‍රතිශතයක් ගනු ඇති මේ ප්‍රබල හේතුව මත කාසිය වාසියද මෙම තරගයට තීරණාත්මක සාධකයක් කෙසේ වෙතත් දෙවන තරගය තුල ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතාවය මත මෙම කරුණු කාරණා වෙනස් වෙන්න පුළුවන් ඒ වගේම තමයි මෙතෙක් මෙම ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් ලබාගත් වැඩි ලකුණු වාර්තාවේ හිමිකම ලබාගෙන තියෙන්නේ අෆ්ගන් කණ්ඩායමේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩුළු පහකට ලබාගත් ලකුණු 209 අඩුම ලකුණු ප්‍රමාණය පෙර තරගයේ කොදෙව් කණ්ඩායම වාර්තා කළ ලකුණු 89යි ඒ වගේම තමයි ඉහළ හඹා යෑමක්ද වාර්තා කරමින් පෙරලිකාර කොදෙව්වන් පළමු තරගයේදී ලබාගත් ජයග්‍රහණය තමයි ඉහළම හඹා යෑමක් වාර්තා කර ලබාගත් තරග ජයග්‍රහණය ඉතින් මෙම කරුණු කාරණා පිළිබඳව විශ්ලේෂණාත්මක ලෙස බැලූ කලකාසියේ වාසී සිට අද පැවතෙන තරගයේ අතිශය තීරණාත්මක අභියෝගාත්මක තරගයක් වන නොඅනුමානයි එසේම අද දඹුලු ක්‍රීඩාංගණයවට කාලගුණයේ ඉතා යහපත් මට්ටමක පැවතෙන බවටයි කාලගුණ දත්තයන් පෙන්눔 කරන්නේ සුළඟේ වේගයේ පැයට සතුමුම් 15 අගයක් ලෙසටත් වර්ෂාපතන සම්භාවිතාව 3% ලෙසටත් තමයි වාර්තා වෙන්නේ ඒ කියන්නේ වර්ෂාවෙන් කිසිම බාධාවක් නැහැ අවසන් තරගයට අද තරගය පිළිබඳව ඔයාලට හිතන දේ මේ සමගම කමෙන්ට්ස් කරන්න කියන ආදරණීය ඉල්ලීමත් මතක් කරන ගමන් සමු ගන්නවා ජයග්‍රහී දවසක් වේවා හැමෝටම දිනෙන් දින අලුත් වන ක්‍රිකට් පිටියේ නවතම තොරතුරු සඳහා චමි බ්ලොග් YouTube නාලිකාව දැන්ම subscribe කර බෙල් සලකුණ click කරන්න